අනුරාධපුරයේ වැඩ කටයුතු පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්තයා කාලේ ඇමති හැටියට 47. ඒ කාලේ 1947 48 මේ වැඩ කටයුතු ආරම්භ කළා. අද වෙනකන් අපි මේක සාර්ථක අවසන් කළා නැහැ. ඒක නැත්ත. දැන් ඉන්දියාවේ බලන්න නාලන්දා විශ්වවිද්‍යාලය ගැන පටන් ගත්තේ 90 දශකයේ. අද නාලන්දා විශ්වවිද්‍යාලය කියන්නේ ප්‍රධාන එකක්. රටවල් ගණනාවක් එකට සහභාගී වෙලා තියෙනවා. පකිස්තානට යන්න ඒ මේක හින්දු රටක්. පකිස්තානයේ මුස්ලිම් තක්සිලාවට ගිහින් බලන්න පුළුවන්. එන්න කියනවා තක්සිලාව බලන්න. ඉතින් අපි බෞද්ධ රටක් මොකද්ද කරන්නේ? අපිට මහාවිහාරයේ වැඩ කටයුතු කරන්න බැරි වුණාද? අපි ලැජ්ජ වෙන්න ඕනේ. මට ලියුම් එවනවා මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බෞද්ධ ස්ථාන ආරක්ෂා කරන්න ඉඩ දෙන්න කියලා. මම ලෑස්ති ස්ථානේ හොයාගත්තාම මහාවිහාරේ තියෙන්න ඕනේ අපිට ආරක්ෂා කරන්න. අනික් බෞද්ධ සිද්ධස්ථාන අපි ආරක්ෂා කරලා දෙන්න. ඒත් මෙතන මූලික වැඩ කටයුත්ත අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක කේන්ද්‍ර ස්ථානීය කරන්න. කේන්ද්‍ර ස්ථානීය කරගෙන අනික් වැඩ කටයුතු සියල්ල මෙතන කරන්න. දිසාලේකම්ද මේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් නැහැ. ඒව නෙමෙයි මෙතන තියෙන්නේ. මොකද්ද අපේ අරමුණ? නව නගරයක් දාන එක ඕන වෙලාවක ඕන තැනක කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මේක කේන්ද්‍ර ස්ථානීය කරගෙන යන්න දෙයි. අපිට දැන් අටමස්ථානේ තියෙනවා. අපි අටමස්ථානේ ස්වාමීන් වහන්සේලත් සමග අපි මේ ගමන යන්න උවමනයි. ඒ නිසා තමයි මෙතෙන්ට මං කණ්ඩායම් සියලු දෙනාට වෙන්න කිව්වේ. අද තියෙන තත්ත්වය විශේෂයෙන්ම සාකච්ඡා කරන්න මම ඇමතුමකට අපි අලුත් නීතියක් ගියමු. මේ සියල්ල මැතු ඉස්සර අනුරාධපුරේට බලපාන විදිහට මේ නීතිය ගියමු. අපි මේවා කරපු හැටියට ඒ කරන ගමන් මේ ලේකම්තුමා කියවට අපි කොමිටියක් දාමු අදාළ අය එක්ක මේ වැඩ කටයුතු ගෙනියන්න. මේක තව එකක් තියෙනවා. මේක බාරව කවුරුත් නෑ. දෙපාර්තමේන්තු තියෙනවා, සංස්ථා තියෙනවා. මේක බාර එක විධායක නිලධාරියෙක් පරිපාලන නිලධාරියෙක් නැහැ. ඒක පත් කරන්නේ නැතුව මේ වැඩ කටයුතු අපිට කරන්න බෑ.